හිතුව ඔයගොල්ලෝත් එක්ක පොඩ්ඩක් කතා කරන්න self compassion නැත්නම් ස්වයං කරුණාව කියලා අපි දන්නවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ අපි ඉතාමත්ම කරුණාවන්ත හදවත් කියන අනිත් අය වෙනුවෙන් අපේ ජීවිතේ කැපකරන කොට ඉතාමත්ම හොඳයි ඉතාමත්ම උතුම් මිනිස් හැබැයි මම කියන්නේ යන්නේ ඊට වඩා වෙනස් අපි අනිත් අයට ආදරය දෙන්න අපි හිතමු පිපාසයක් තියෙන කෙනෙකුට වතුර දෙන්න නම් මංගාව වතුර දෙන්න ඒ ඒකම අපි අදාළ කරගත්තා වෙන කෙනෙක්ට කරුණාව දෙන්න නම් මංගාව කරුණාව දෙන්න මේ කරුණාව කියන එක මම විඳලා තියෙනවා මට අනිත් අයගෙන් කරුණාව ලැබිලා නැත්නම් මම මට කරුණාව දෙන්නේ ස්වයං කරුණාව කියන්නේ අපිට self compassion කියන්නේ සාමත්ම අත්‍යවශ්‍ය දෙයක් ඔබ මම දැනි අනිත් අයගේ ජීවිත වෙනුවෙන් හුඟක් වෙහෙසන පුද්ගලයෙක් මම මට ආදරේ කරේ නැත්තම් කවුද මට ආදරේ කරන්නේ මට ආදරේ ඒ නිසා අපි බොහෝ කාලයක් හුඟක් ශක්තිමත් බොහෝ දෙනෙකුට උදව් කරනවා නම් මම මගේ ජීවිතයට කරුණාවක් මොකද අපි මේ ස්වයං කරුණාව දැනගන්නේ මොකෙන්ද ආහාර අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදිහට ආහාර ගන්න අද සෞඛ්‍ය ගැටලුවලට ගැළපෙන විදිහට ආහාර ගන්න ඔබ ලස්සනට හඳුන්න කලින් යුනිෆෝම් එක ඇඳලා තනියම පුළුවන් ඉතාම හොඳට පිස්සුදුට ලස්සනට පිළිවෙලට ඒක අඳින්න ඒ වගේම තමයි ඔබේ ශරීර සෞඛ්‍යට මානසික සෞඛ්‍යට වැදගත් වෙන විදිහට ව්‍යායාම වල නෙමෙයි ඔබේ විනෝදාංශ කටයුත්ත කරන්න හොඳ නිින්දක් ලබා ගන්න එක හොඳ සම්බන්ධතාවක් පවත්වා ගන්න එක හා තමන් වෙනුවෙන් පුංචි කාර්යයක් දවස දෙකෙන් කරගන්න මේ තුලින් අපිට අපි කෙරෙහි කරුණාව පෙන්නන්න පුළුවන් විශේෂයෙන්ම හැම දවසකම මිනිත්තු 5ක් 10ක්වත් මී ටයිම් නැත්තම් මම වෙනුවෙන් හිතන්න මං ගැන හිතන බලන්න වෙලාවක් ඒකට කියන්නේ මී ටයිම් කවුරුත් නැති හොඳ කරා ගන්න ඉඳලා තමන් කැමති දෙයක් ඒ පොඩි වෙලාවක පැයක් විතර කරගන්න ගන්න තමත් හොඳයි නිදා ගන්න නම් නිදා ගන්න සිංදුවක් කහන්න සිංදුවක් කහන්න ඒ වගේම ඒ ගත කරන වෙලාවෙන් පොඩි වෙලාවක් දවසේ සිද්ධ වෙච්ච දේවල් ගැන නැවත අපි කියන රිෆ්ලෙක්ට් කරන්න බලන්න පුනරාවර්තනය කරන්න බලන්න මුචි වෙලාවක් ගන්න ඒ වෙලාව ඇතුළත තමගේ සිතුම් පැතුම් අදහස් ආවේග ගැන පොඩ්ඩක් විමසන්න ඉතින් මේ මී ටයිම් එක අමතක කරන්න එපා තමන්ට ආදරය කරන්න අමතක self compassion කියන්නේ ඔබේ දීර්ඝ කාලයක් ඔබට කරුණාවන්ත සෞඛ්‍ය සේවකයෙකු විදිහට වැඩ කරන්න අත්‍යවශ්‍ය දෙයක් පිළිගන්න සක්.